තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ දිනේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරඟයේ ලකුණු 32කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඉතින් එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය එකට බිඳුවක් ලෙස ඉදිරියට ඒමට හැකියාව ලැබුණා. ඉතින් ආකාශීවාසී ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුර පහර දීමට තීරණය කරා. ඉතින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 240ක් ලබාගත් කඩුණු 9ක් දැවි ඊට කමින්දු මෙන්ඩිස්ගේ ලකුණු 46, අවිස්ක ප්‍රනන්දුගේ ලකුණු 40, දුමිත් තෙල්ලාලගේ ලකුණු 39 සහ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 30 ඇතුළත්. දු ඇවීමේදී වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුළු 3කුත්, කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුළු 2කුත් බිඳහෙළුවා. අක්ෂර පටේල සහ මුහම්මඩ් සිරාජ් අතර කඩුළු 2 බැගින් බෙදී ගියා. ලකුණු 241ක ජයග්‍රහ ඉලක්කයක් අඹා යාමට පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 208ක් පමණයි. ඉතින් එක් අවස්ථාවක වුණු සිටියේ ලකුණු 97කට කඩුල්ලක් විදියට. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංගගෙන් හිස් වූ දඟපන්දු යවන ධූරයට කැඳ වූ ජෙෆ්රි වැන්ඩෙසේ වනිදුගේ කැඳවීමට සාධාරණයක් කරමින් ඉතා විශිෂ්ට කඩුළු 6ක් බිඳහෙළුවා. ඉතින් ලකුණු 33කට කඩුළු 6ක් බිඳහෙළමින් ජයග්‍රහණයේ පුරෝගාමියා බවට පත්වුණේ ජෙෆ්රි වැන්ඩෙසේ. ඊට අමතරව නායක චරිත අසලංකත් කඩුළු 3ක් බිඳහෙළුවා ලකුණු 20කට. තරඟයේ වීරයා බවට පත් වූයේ ජෙෆ්රි වැන්ඩෙසේ ඉතා විශිෂ්ට පන්දු යෑමක නිරත වුණා කඩුළු 6ක් බිඳහෙළුවා. ඉතින් ඔහු තරඟයෙන් අනතුරුව මාධ්‍යයට කිව්වේ මෙවන් අදහසක්. ඇත්තටම සතුටුයි වනිදු හසරංගගේ රිප්ලේස්මන්ට් එකට ඇවිල්ලා මේ වගේ ක්‍රීඩා කිරීම පිළිබඳ. මා නිතරම සිතුවේ කඩුළු ගැනීමය වේ ඉතා හොඳින් පන්දු යැවීමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉතා හොඳින් පන්දු යවපු හින්දා මට කඩුළු වැටුනේ. තනතිරුවත් දඟ පන්දු යවන්නන්ට ඉතාමත්ම යෝග්‍ය වුණු නිසා මට තවත් පහසුනා මෙම තනතිරුවේ පන්දු යැවීම. ඊට අමතරව ජෙෆ්රි වැන්ඩෙසේ ඔහුගේ ආබාධය පිළිබඳවත් කතා කරා. ඉතින් ඔහු විවේ ඔහුට කලින් කල පැමිණෙන ආබාධයෙන්ද කණ්ඩායම එක දිගටම රැඳීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ හින්දා ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගෙන රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් දෙයක් කිරීමට හැකිවීම පිළිබඳ සන්තෝෂ වෙන බවයි. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ජෙෆ්රි වැන්ඩෙසේ කණ්ඩායමට ගෙනල්ලා ඉතා හොඳින් ක්‍රීඩා කරලා විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට කලකට අමතක නොවන ජයග්‍රහණයක් වාර්තා කර දීමට වැන්ඩෙසේට හැකියාව ලැබුණා. ඉතින් ඊළඟ තරඟේ අපි ජයග්‍රහණයකට අනිවාර්යයෙන්ම තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කරනවා. ඉතින් 1997න් පස්සේ තාමත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකිනෙකට තරඟාවලියක ජයග්‍රහණයක් වාර්තා කරලා නැහැ. ඉතින් පැවති ඔක්කොම තරඟාවලි කණ්ඩායම් දෙක පමණක් හමු තරඟාවලි ජයග්‍රහණය කළා තිබෙන්නේ ඉන්දියාව. ඉතින් ඔන්න ලංකාවට ලොකු අවස්ථාවක් ලැබිලා තිබෙනවා. තුන්වන සහ තීරණාත්මක එක්දින තරඟයේ අගෝස්තු මාස 7 වෙනිදා පස්වරු 2:30ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.